නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති සූර්යයා, එහෙමත් නැත්නම් රවි ග්‍රහය වූ සිංහ ලග්නය, සිංහ ලග්න මිනිහ ආයුබෝවන්. ඉතින් මේ සෙනසුරු ග්‍රහය, සිංහ ලග්න මිනිහ සෙනසුරු කියන්නේ 6-7 අධිපතිය, හත්වැන්න තුලමයි ගමන් කරන්නේ. ඉතින් වසර දෙකම ආරක් විතර කාලයක් තිස්සේ හත්වැන්න තුල ගමන් කරලා පසුගිය ජුනි මාසයේ 30 වෙනිදා වෙද්දී
වක්‍රභාවයට පැමිණෙන මේ ශනි ග්‍රහය. ඉතින් වක්‍රභාවයෙන් පසුව ඔන්න දැන් මාස 4ක් 4.5ක් කාලයක් වක්‍රභාවයෙන් ගමන් කරලා ඔන්න වක්‍රභාවයෙන් මිදලා නිවෘත භාවයට පත් වුණා මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා. ඉතින් මේ තත්වයන් තුළ විශේෂයි මේ තත්ත්ව හේතුව මම මේ thumbnail එකෙත් ඔබ දකින්න ඇති මේ දින 134ක සුවිශේෂී භාවයක් කතා කරගෙන. ඒකට හේතු වුණේ ඔබගේ 7 වෙනි භාවයේ සෙනසුරු ග්‍රහය, ඒ කියන්නේ සෙනසුරුගේ සක්ෂේත්‍ර රාශිය කුම්භ රාශිය තුල ගමන් කරන දින 134 ආය මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ අවුරුදු 27කට 28කට පසු දශක 3කට ආසන්න කාලයක්. දැන් හරි අඩුම තරමේ සක්ෂේත්‍ර භාවයට සෙනසුරුපත් වෙන්නේ අවුරුදු 25කට පස්සේ. ඒ කියන්නේ මේක මේ කවුරුත් හිතාමනාප කරගත යුතු දෙයක් නෙමෙයි. සමහර අයගේ ජීවිත කාලෙටම නැවත මෙහෙම කාලයක් එන්නේ නැහැ. ඒක අපි යථාර්ථය පිළිගත යුතුයි. සමහරුන්ට ජීවිතේ හොඳම කාලේ ගෙවිලා තියෙයි මේ වෙලාවෙද්දි. මොකද ඇත්ත කතා කිව්වොත් දැන් අවුරුදු 20ක කෙනෙක් වුණත් අවුරුදු 25කද 45ක් වෙලා. එතකොට මේ දින 134 ඒ තරම්ම සුවිශේෂී වෙන්නේ එකයි. ඉතින් අපි ඒ ගැන එකයි කතා කරන්නේ. ඔබගේ මේ 6 7 අධිපති 7 වැන්න තුල වක්‍රභාවය මිදිලා ගමන් කරන අවසාන දින 134 තුල ඉතා සුවිශේෂී තත්වයක් තියෙනවා සිංහ ලග්න හිමියන්ට. ඒ සුවිශේෂී තත්ත්වය උපයෝගී කරගෙන කොහොමද ඔබට මේ වෙලාවේ ධන යෝග සක්‍රිය කරගන්නේ? කොහොමද ඔබගේ පෞද්ගල ජීවිතය සාර්ථක කරගන්නේ? මොකද සිංහ ලග්න හිමියන්ට තියෙන ලොකුම ගැටලු මේ ශනි ග්‍රහය 7 වෙනි භාවයේ ගමන් කරන ගත්ත දවසේ ඉඳලා මේ පෞද්ගල ජීවිතය ඇතුලේ ගැටලුකාරී තත්ත්වයන්, ඒ කියන්නේ මේ පවුල අඩන යම් කිසි ආකාරයක කැඩි බිඳී හිරී යෑමකටත් වඩා ගැටලු තිබ්බා. එතකොට ඒ තත්ත්වය කොහොමද ගොඩ දාගන්නේ? මේ දින 134 ප්‍රයෝජන නම් කොහොමද ගොඩ යන්නේ? සෞඛ්‍ය ගොඩ ගාගන්නේ කොහොමද? මොකද ඊළඟට 8 වෙනි භාවයට සෙනසුරු මාර්තු 29 පස්සේ එන්නේ. ඒක අෂ්ටමේ රාශික තත්ත්වය. ඒක නිසා ඒ අෂ්ටමේ රාශිකයකට කලින් මේ දින 134 තියෙන්නේ. ඊට පස්සේ වසර දෙකම ආර ඒ රාශියක්. හැබැයි මේ රාශියකට ඔබ බය වෙන්නේ නැහැ. ඒක මොකද හේතු? මාත් එක්ක වැඩසටහන අහන කෙනෙක් දන්නවා ඒ රස්සකයක් කියන්නේ මොකද්ද. ඒකේ තුල තියෙන යහපත් පැත්තකුත් තියෙනවා, අයහපත් පැත්තකුත්. කොහොමද අයහපත් නැති කරන්නේ කියලා අපි ඒක මේ මාර්තු මාසේ කතා කරමු. ඉතින් ඒකට මම මේ අනතුරු වැංගීමක්වත් බය කරන්න හැදුණා නෙමෙයි. ඒ රස්සක ගැන කිව්වේ නැහැ. අපිට එහෙම කාලයක් යනවා, අපි ඒකට සූදානම් වෙන්නේ නැහැ. ඒ සඳහා මේ දින 134 තුළ ඒ වසර දෙකම මාර්ටම වෙන්න පුළුවන් අපට අසුභකාරී දේවල් වලට මූණ දෙන්න විදිහේ හොඳ අත්තිවරමක් හදා ගන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කිව්වේ මේ සිංහ ලග්නෙමෙන් මේ தත්ත ඉතාමත් සුවිශේෂී කියලා. ඒ නිසා අපි එහෙනම් කතා කරමු දැන් මේ தත්වයන් තුළ විශේෂයෙන් මේ ආර්ථිකමය රටාවන් සකසා ගන්න ආකාරය ගැන. ඉතින් මුලින්ම කතා කරොත් මේ දින කියන්නේ මම හිතන ජුනි 30ත් මේ නොවැම්බර් 15 අතර සෙනසුරු ග්‍රහය වක්‍රව ගමන් කරපු කාල සීමාව තුළ සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම අර හිතාගන්න බැරි විදිහ ආර්ථිකමය පීඩන தත්වයක් දැනුණා. ඒක අතිශයෙන් බහුතරයට සමහරට මේක 105%කට විතර තමගේ උපන් කේන්ද්‍රයේ පිහිටි බලවත් භාවයන් හෝ ගත කරන දසාවල් තුළ තියෙන යම් කිසි යහපතක් නිසාවෙන් ඒ දේ නොදැනෙන්න පුළුවන්. හැබැයි 95%කටම සිංහ ලග්න හිමියන්ට අතිශයෙන්ම ආර්ථිකමය වශයෙන් පසුබෑමක් අත්තුණා. සමහරකට තමන්ගේ ජීවිකාවන් තමන්ට අහිමි වුණා, තමන්ගේ රැකියාව, තමන්ගේ ව්‍යාපාර කඩා වැටුණා. සමහර තැන්වලදී ඔබට මේ ඔබ කරන් ආපු කටයුතු, ආසාවෙන් කරපු කටයුතු අතාරින්න සිද්ධ වුණා. අන්න ඔය වගේ තත්ත්වයන් එක්ක තමයි ගොඩාක් දුරට ගැටලුනේ. කියන්නේ මේ ආසාවෙන් කරන් ආපු කටයුතු කියන්නේ මේ විනෝදාංශ ගැන නෙමෙයි මම මේ කතා කරේ. ඔබ වෘත්තීයමය වශයෙන් කරන් ආපු දේවල්, ඔබ කියන්නේ ජීවිතේ ලේසියෙන් අතාරින් නැතිව ඉන්න හිටපු වෘත්තීයන් ඔබට කුමන හෝ පරිබාහිර සාධකයක් හේතු කොටගෙන අතාරින්න සිද්ධ වුණා. ඒ වගේම සමහර තැන්වලදී අර ඔබගේ වෘත්තීමය තත්ත්වයන් කරගෙන යන්න බැරි තරමට ඔබට පුද්ගලික ජීවිතයේ ගැටලු මතු වුණා. මොකක් හෝ බාධකයක් මතු වුණා. ඔය වගේ තත්ත්වයන් තුළ තමයි සිංහ ලග්න හිමියෝ මේ පෞගිය මාස 4-4 මාර ගෙවාගෙන ආවේ. ඔන්න දැන් සහනයක් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනේ. ඇත්තටම ඔබට මම කියනවා මේක ඒ කාලට සාපේක්ෂව යම් තාක් දුරට සහනදායී තත්ත්වයක් ඔන්න උදා කරනවා. විශේෂම සිංහ ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය වක්‍රයෙන් මිදීමත් එක්ක මේක මේ 100%ක්ම සුභෝගී ජීවිතර යනවා කියලා අර හීන ලෝකයක් උඩට මවන්න හදන්නේ නැහැ. මේ දේ තුළ පහුගිය කාලයට සාපේක්ෂව යහපතක් බලාපොරොත්තු වෙනවා වගේම තව විශේෂ කාරණාවක් කියන්න පුළුවන්. ඔබට යම් කිසි ආකාරයක රැකියාව තුළ තිබ්බනම් ගැටලුව, ඔබගේ ව්‍යාපාර තුළ තිබ්බ ගැටලුව, ඒක විසඳාගෙන ඔන්න රැකියාව තුළ හෝ ව්‍යාපාරය තුළ අන්න අර
ඒ දේ තුළ යම් කිසි ආකාරකින් සහනදායි ලෙස කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් රැකියාවෙන් ලැබෙන ආදායම, ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ජීවිකාවට මදි වුණා පහුගිය කාල සීමා තුළ සමහර කරන්නේ ණය වෙන්න වුණා, නැත්තම් කරගියාගෙන දෙයක් නැති වුණා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. දැන් මේක මොන දැන් නොවැම්බර් 15 වෙනිදා කිව්වහම 16 වෙනිදා වෙද්දි දැන් මේ ඔක්කොම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සතිය දෙක ඇද්දි දෙසැම්බර් මුල් සතිය වගේ වෙද්දි ඔබට යම් කිසි ආකාරයේ සහනදායි උත්තරයක් ලැබෙනවා. දැන් අපි කියමු මෙන්න මෙහෙම කතාව. ඔබට රැකියාව සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටලුව රැකියාව කටයුතු කරන් යද්දි ඒ කාලයේ ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඉන්න දුර ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරේ තියෙන ගැටලුව ඔබ ව්‍යාපාරික ස්ථානයයි ඒ ව්‍යාපාරයේ යම් කිසි ආකාරකින් ඒ ප්‍රධානම ඒ ව්‍යාපාරික වශයෙන් ඒ තත්වයන් බෙදා හරින දේ හෝ වේවා ඒ දේවල් එක්ක තන ගැටලුවක් තියෙනවා. එතකොට දැන් ඔබට සාමාන්‍ය මේක නගරේ තැනක තිබ්බනම් මීටට වෙළඳාම් විය හැකි. අන්න ඒ වගේ තත්ත්වය. ඔන්න ඒ තත්ත්වය විසඳිලා මොකක් හෝ ආකාරකින් ඔබට රැකියාවට තිබිච්ච බාධාක වෙච්ච දෙයක් ඒ පිරිවැය අඩුවීමක් සිද්ධ වෙනවා. අර අන්න නැත්තම් ව්‍යාපාරයට යම් කිසි ආකාරකින් අලුත් තැනකට යන්න පුළුවන්කම ලැබෙනවා. රැකියාව තුළත් විශේෂයෙන්ම මේ කාල සීමා තුළ රැකියාව සම්බන්ධ කාරණා තුළ පදිංචිය මාරුවීමක් පවා බලාපොරොත්තු විය හැකි කාල දශාවක් මේක. ඒ නිසා ඒ දේ හැම දේ තුළම ඒ කටයුතු යෙදෙන්නේ අනිවාර්යෙන්ම ඔබට ඔබගේ වියදම් අඩු කරගන්න හැකි වෙන පරිදි. අන්න ඒක ඉතා යහපත් අත්ද. දැන් ව්‍යාපාරයක් වුණත් ඔබ ඒක යම්කිසි ආකාරයක නිෂ්පාදිත තැන ඉඳලා ඔබ ව්‍යාපාරය කරන දන්න ගොඩාක් දුරයි. එහෙනම් නිෂ්පාදනය කරලා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක නේම මොන හරි ප්‍රශ්න තිබ්බන අන්න ඒක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙනවා. රැකියාවකට වුණත් එහෙමයි. මොකක් හරි තත්ත්වයක් තුළ යන වියදම් අඩු කරගන්න පුළුවන්. මේ මෙච්චර දවසක් ඔබ ගියේ ඔබේ අතින් වියදම් කරගෙන. ඔන්න දැන් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකක් ලැබෙනවා. අන්න ට්‍රාන්ස්පෝර්ට් එකට සෑහෙන ගියා රුපියල් 10 12000 15000 කතර මාසෙට ගියා. අන්න ඒක ඉතිරි වෙනවා. අන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් ලැබෙනවා. නැත්නම් ඔබට සාමාන්‍ය පෙට්‍රල් ලවන්ස් එකක මේ වාහනයක් ඔබට ලැබෙනවා. ඔබේ ඒ කියන්නේ නිලයට අදාළව. අන්න ඔය වගේ තත්ත්වයන් තුළ හෝ දැන් මට මේ ඒ වෙන හැමදේම කියන්න බෑ. ඔය වගේ අදාළ Tamanට ගලප ගන්න හිතුවොත් කුමන හෝ තත්ත්වයන් තුළ එන්නේ වියදම් අඩුවීමක්. නිෂ්පාදන පියවර පිරිවැය අඩුවේ ව්‍යාපාර කරන අය. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ කොහොම හරි ඔබට ඔබගේ වැටුපේ අර වියදම් කපා හරින්න වියදම් අඩු වෙන්න හේතුවක් සැලසෙනවා. ඔන්නෝකයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ. දැන් පැහැදිලිද ඔබට? මේ තත්ත්වයන් තුළ අන්න ආර්ථිකමය වශයෙන් පොඩි ස්ථාවරත්වයක් හදාගන්න මගක් කරනවා. ඒ වගේම පහුගිය කාල සීමා තුළ ඔබගේ අසනීපකාරී තත්ත්වයන්, පවුලයාගේ අසනීපකාරී තත්ත්වයන් වේවා, කුමන හෝ තත්ත්වයන් තුළ ඔබට වැය කරන්න සිද්ධ වුණා. ඒ වැයවීම් ගොඩාක් අඩු වෙනවා. වියදම් අඩු වෙන කාල පරිච්ඡේදය. හැබැයි මේක 100%ම අඩු වෙනවා කියන්නේ අර පහුගිය කාලට සාපේක්ෂව අඩු වෙනවා ඒ තත්ත්වයන් තුළ. ඔන්න ඔය වගේ එකත් එක්ක තමයි ගලාගෙන යන්නේ මේ කාලේ ආර්ථික වශයෙන් සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම මේ රැකියාව තුළ ඔබට ගැටලු මතු කරපු අය හිටියන අන්න ඒගොල්ලෝ තරමද්දරට ඔබට හීලෑ වෙනවා. එහෙම නැත්නම් ඔවුන් පොඩ්ඩක් ඈත්ලා නැ ගැටලු මතු නොකර ඉන්න තත්ත්වයක් පෙන්නුම් කරනවා. හැබැයි ඔබ හොඳින් මතක තබා ගන්න ඕන කාරණා තමයි ඔවුන් ඔබට ප්‍රශ්න ඇති කරපු අය. ඔවුන් නිහඬ වීම පිටිපස්සෙත් මොකක් හරි දෙයක් තිබිය හැකි. ඒ නිසා ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ රැකියාව මාරු කරන රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වෙන ඔන්න ඒ වෙනස ඔබට ඒ බලාපොරොත්තු වෙන තත්ත්වයට පවත්වා ගන්න හැකියාව පතන උත්සාහ කරන රැකියාව වෙනස් වීම ඉන්න තත්ත්වයට වඩා උඩ රැකියාවකට මාරු වෙන්න. එහෙම නැත්නම් රැකියාවේ තැනක් මාරු වෙන්න අඩුම තැන මේ ඉන්න තැන හෝ මාරු වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් ඔන්න සිංහ ලග්න හිමියාට මේ කාල සීමා තුළ තියෙනවා. දැන් ඔය පහුගිය කාල සීමා තුළ මොකක් හරි කරන් ආපු සුළු සුළු ව්‍යාපාර කරපු සිංහ ලග්න හිමියන්ට ඒව අතාරින්න සිද්ධ වුණා නම් ඒව නැවත ආරම්භ කරන්න ඔබට හැකියාවක් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ දේ තුළ අර පහුගිය කාලෙට වඩා යම්කිසි පිබිදීමක් එක්ක යන්න හැකියාවකුත් ලැබෙනවා. වගේම මේ කාලේ ඔන්න සිංහ ලග්න හිමියන්ට සුසුම දේ අර ඒ තැනට ගැලපෙන දෙයක් කරන එක. දැන් ඔබ හොඳට කල්පනා කරන ඔබේ ඔබ ඉන්න සීමාව තුළ විශේෂිත වූ ආයතන තියෙන්න පුළුවන්, කර්මාන්තශාලා තියෙන්න පුළුවන්. අන්න ඒවා ඉලක්ක කරගනිමින් ව්‍යාපාර කරන්න. නැත්නම් දැන් ඉස්සරහට එන උත්සව සමය ඉලක්ක කරගනිමින් කරන කාලීන ව්‍යාපාර. අන්න ඒ කාලීනව ගැලපෙන නැත්නම් ඒ තැනට ගැලපෙන ව්‍යාපාර. අන්න ඒ දේ තුළ පොඩියට ආරම්භ කරන සමහරක් ගන්න. මේක මේ එක උදාහරණයක් කියන. දැන් ඔබට හරි ආසාවක් තියෙන ආපනශාලාවක් පටන් ගන්න. හැබැයි ඒකට තැනක් ඕන, වියදමක් කරනවා. එහෙනම් දැනට ඔබට
ඒක පුළුවන් කෑම පාර්සල් කීපයක් හදලා දෙන්න. සමහරකට ඔබට ගිහිල්ලා පාරම තියන් විකුණන්න බැරි වෙන්න පුළුවන්. ඒකට එකෙක් මෙහෙම ඒ තර කොහෙත්ම ඒක පහත් තත්ත්වයක් නෙමෙයි. හේතුව මොකද්ද? තමන් කරන තමන් ඕනම ව්‍යාපාර නිවැරදිව කරන දෙයක් හරි ගෞරවාන්විතයි. නමුත් අර අපේ සමාජය තුළ නිර්මාණය කරගත්ත මානසික මට්ටම් තුළ ඒක සමාට කරන්න බැරි වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඒ අදාළ ඒ ඕඩර්ස් අරගෙන ගෙදර ඉඳලා කරන්න. දැන් ඔය තියෙන්නේ ඕන තරම් බෙදා හරින ඇප්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් කියන්න අවශ්‍ය නැහැ, ඔබ දන්නවනේ ආහාර. අන්න ඒ වගේ එක රෙජිස්ටර් වෙලා අපිට ගෙදර ඉඳන් කෑම බෙදා හරින්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක්. අන්න ඒ වගේ බිස්නස් එකකට ව්‍යාපාරයකට යන්න හොඳ කාලයක්. එහෙම නැත්නම් දැන් මම කිව්වා වගේ ළඟ අහලා පාලා ආයතනයක් තියෙනවනේ, ආයතනයේ සමහර දුරින් එල්ලලා නැවතිලා ඉන්න අයට කෑම ප්‍රශ්න ඇති කොහොමද කියලා. අන්න ඒ ආයතනයේ වැඩ කරන කෙනෙක් මාර්ගෙන් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔන්න උදේ හවාට කෑම දෙන්න හදන්න පුළුවන්. ඔය වගේ එක උදාහරණයක්. ඔය කෑම විතරක් නෙමෙයි, තව තමන්ට ගැළපෙන ඕන දෙයක් කරනවා. දැන් මේ උත්සව කාලේ නින්දා ඒ අවශ්‍ය කරන ඒ ව්‍යාපාර දින ඔය සැරසිලි තියෙනවා, දුම් පළඳුම්. දැන් ඉස්සරහට එනවා මේ පාසල් වාරය අලුතෙන් ජනවාරි මාසේ මැද පටන් ගන්නවා. අන්න එතකොට අලුතෙන් පොත්පත් ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලට කාලින ව්‍යාපාර වලට ඔබට යන්න හැකියාවක් නැහැ. ඒ දේ තුල ඉපෙීමේ හැකියාවක් නැත්නම් ඔබ රැකියා කරන ස්ථානයේ තුලට යම් කිසි දෙයක් ගෙනහිල්ලා විකුණන්න, ඒ ඔබට ඒවා ඔන්ලයින් හරහා විකුණන්න, අන්න ඒ වගේ දේවල් කරගන්න. ඒ දේ තුල සාර්ථකත්වය උපරිමන්දමින් පවතිනවා. ඒ නිසා අන්න කෙටි කෙටි ආදායම් මාර්ග සලසා ගන්න ඉතා සුබ කාලයක. පොදුවේ ගත්තාම ලග්න කීපයකට මේ தත්ත්වය පවතිනවා. සිංහ ලග්න හිමියන්ටත් ඒක සුවිශේෂී தත්ත්වයක් තුළ පවතිනවා. එහෙනම් මේ වෙලාවේ අර ඍණාත්මක මානසිකත්වයෙන් මිදෙන කිසි දෙයක් කරන්න ඕවා කරන්න කොහොමද, මම මේවා කරන්න කොහොමද, මම නෙමෙයි නෑ මම මේක කරනවා කියන මානසිකත්වය ධනාත්මක චින්තනයක් තුළ ඔබ ඉදිරියට යන්න ඔබට ආර්ථිකයේ මේ වශයෙන් ඉතාම සුවිශේෂී සාර්ථකත්වයක් ලබා ගැනීමේ ප්‍රබල ප්‍රවණතාවයක් මෙන්න මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවය මිදලා නිවෘතව මේ කුම්භ රාශිය ගමන් කරන අවසාන දින 137 දොළ ඔන්න සිංහ ලග්න හිමියාට සෑහෙන දුරට ආර්ථික මේ ස්ථාවරත්වයක් හදා ගන්න පුළුවන්. එතකොට අර ඒ රාශකෙද්දී ඒ රාශකට මුහුණ දෙන්න පුළුවන් විදියට ඔබ ඔබගේ අර ඕන කුණාටුවට මුහුණ දෙන්න පුළුවන් විදියට හොඳ අත්‍යවරමත් දාලා තැනක් හදාන හිටියොත් ඒ කුණාටු ගැටලුවක් වෙන්නේ. අන්න ඒ තත්ත්වයන් තුළ ඔන්න ඔබ සැලකිලිමත්. හැබැයි ඒ තැන ඉදි කරන්නේ, ඒ අත්‍යවරම ඉදි කරන්නේ ඉස්සල්ලාම ආරක්ෂිත තැනද කියලා හිතලයි බුද්ධිනුයි ඒක ආරම්භ කරන. කොච්චර ශක්තිමත් තැනක් වුණත් වැඩක් නැහැනේ. ගං අතුර ගාන දගලනවන නැත්තම් හන්දක් යට තියෙන නායන්ද තියෙන. එහෙනම් ඔබ ඒ තැනදී බුද්ධිමත් යුතුයි. බුද්ධිමත් භාවයත් එක්ක ශක්තිමත් අත්තිවරව නිවරෙත්තන දාලා වැඩේ පටන් ගන්න. එතකොට ඔය කිසිම දෙයකට ගැටලුවක් වෙන්නේ නැහැ. පෞද්ගලික කුටුම්බ ජීවිතය ගණන් ගත්තොත් මේක හරියට අර මේ අපි මම කලනුත් කියලා තිත්ත බෙහෙත් බොන කාලය. මොකද මේ තිත්ත බෙහෙත් බොන කාලයක් කියන්නේ බෙහෙත් තිත්තයි. හැබැයි ඒ දේ තුලින් සුවය හම් වෙනවා. අනේ වගේ පවුල තුල තිබිච්ච කාලාර්ථය තිබිච්ච පැවිච්ච ගැටලු ටිකක් වේදනා බාරිත ලෙස අවසන් වෙනවා. හැබැයි ඒක අවසන් වෙනවා. ඒ අවසන් වීම තුල සහනයක් තියෙනවා. වේදනා බාරිතව කියන්නේ අහිමි වීම ඒ වගේ දේවල් නෙමෙයි. ටිකක් සමහරක් කාලකට දරා ගන්න අපහසුයි, తాවකාලිකයි. හැබැයි දුක ඊට පස්සේ සහනයක් එනවා. එතකොට හිතනවා ඇත්තටම මේ දේ වෙච්ච දේ හොඳයි කියලා. අනේ වගේ දේවල් සමහර ප්‍රශ්න ඒවා. ඉතින් මට මොකද්ද ඒවා උදාහරණ කියන්න බෑ. ඔබේ ජීවිතේ යන උනේ ප්‍රශ්න ගැළපිය හැකි කුමනෝ තත්ත්වයන් තුළ ටිකක් තිබිච්ච ප්‍රශ්නයක් ටිකක් උත්සන්න වෙනවා එකපාරට. මේ උත්සන්න වීම නිසාම ඒ ප්‍රශ්න විසඳිලා යනවා. ඒකට තියෙන උත්තරේ ඒක වෙන කරන් දෙන්න යන. ඒ වගේ විදිහට ඔන්න ප්‍රශ්න විසඳන කාල පරිච්ඡේදය. හැබැයි ඔබට ඔබේ පෞල් ජීවිතයේ අර පෞල වෙන් වෙලා කැඩිලා ඉහිරිලා යන තිබිච්ච ප්‍රශ්න මේ දේ තුලින් අඩු වෙනවා. ඒක නිසා ඒක යහපතක් වෙන. ඒ නිසා කලබල යුතු නැහැ. පහුගිය කාල සීමා තුළ තියෙන තදට ලෙස බලපෑපු කාරණා පෞල් ජීවිත කුටුම්බ ජීවිතේ ඒවා ගොඩාක් අඩු වෙලා යම් කිසි ආකාරයෙන් සහනදායි ලෙස පෞල් ජීවිතේ ගොඩ නැගෙනවා. හැබැයි අර පහුගිය කාල සීමා තුළ පැවති ඔබ විවාහක දරු දැරියෝ ඉන්න සිංහ ලග්න හිමියෝ නම් ඔන්න ඔවුන්ගේ ගැටලුකාරී තත්ත්වයන් තුළත් යම් කිසි සහනයක් ලැබුණත් පොඩ්ඩක් දරුවන්ගේ දුරස් වීම සිදුවෙන කාල පරිච්ඡේදයක් මේ කාල සීමා තුළ. හැබැයි ඒක මම කියන්නේ මේ දරුවෝ අමනාපකම් ඇති කරන ගෙදරින් යනවා එහෙම එකකටත් වඩා මෙතන ගොඩාක් 99%ම තියෙන්නේ ඔවුන් ඔවුන්ගේ කටයුතු සඳහා පොඩ්ඩක් ඔබෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට ඔන්න දරුවා ඔබ ඉන්නේ ගම්බද ප්‍රදේශයක ටිකක් දුර පැත්තක රැකියාවක් ලැබෙනවා. දරුවා ඒකට යන්න වෙනවනේ ජීවිතේ අභිවෘද්ධිය උදෙසා යනවා. එහෙම නැත්තම් විශ්වවිද්‍යාලයට තීරීපත් වෙලා යන්න වෙනවා. එහෙම නැත්තම් විදේශගත වෙන්න වෙනවා. මොකක් හරි රට වෘත්තියක් හෝ තත්ත්වයන් තුළ හෝ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ඔය වගේ තත්ත්වයන් තුළ මෙන්න මේ දින 134 තුළ ඒ වගේ තීන්දුව තීරණ ඔබේ දරුවෝ ගන්න හිතන ඔවුන්ගේ අනාගත උන්නතිය උදෙසා. හැබැයි ඔබට ඒ දේ තුළ ටිකක් අර අහිමි වීම, ඈත්වීම, අහිමිවීම කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඈත්වීම ඔබට යම්කිසි දුකක් ගෙන දෙන්න තත්ත්වයක් තමයි. නමුත් ඔබට ඒ දේ තුළ සතුටක් තියෙන ඔවුන්ගේ අභිවෘද්ධිය දියුණුව සඳහා
ඔවුන් පියවරවත් තබන නිසා එකයි කියන්නේ නෝකයි මං කිව්වේ තිත්ත බෙහෙත් කියලා. ටිකක් වේදනාකාරී ඈත්වීම්. නමුත් ඒ දේ තුළ ඔවුන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ යම් කිසි ආකාර අභිවෘද්ධිය දැකලා සතුටක් ඇති වෙන තත්ත්වයන්. නෝ ඔය වගේ තත්ත්වයන් තුළ සිංහලග්න මෙර පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ එහෙම තත්ත්වයක් ඇති විය හැකි. හැබැයි මේ සැමියා බිරිඳ කියන කාරණාව තුළ පුංචි ඈත් බව පහුගිය කාල සීමාව තුළ පැවතියන්නේ. ඒක යම් කිසි ආකාරකින් මම කතා කරන්නේ මේ ශාරීරික ඈත්වීමක් ගැන නෙමෙයි. මානසිකව ටිකක් ඈත් බවක් දැනුනේ. අන්න ඒ ඈත් බව චුට්ටක් අඩු වෙනවා මේ කාල පරිච්ඡේද තුළ. ටිකක් දෙදෙනා අතර යම් කිසි ආකාරයකින් ළඟට, ඒ කියන්නේ දෙදෙනා අතර යම් කිසි ආකාරයකින් ආකර්ෂණීය භාවයක් ඇති වෙනවා. පොඩ්ඩක් අර කුමන හේතුවක් කුඩ හෝ වේවා අර පරණ දේ අමතක කරලා එකට ඉන්න පුළුවන් වගේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. මොකද පහුගිය කාලසීමා තුළ ඔබ වුණත් පෞල් ජීවිත තුළ 100%ම නිවැරදියි කියන්න බැහැ. ඔබ හිතලා බලන්න ඔබ ඇතුළුනොත් ගැටළු වුණා. ඔබ අතිනොත් යම් කිසි ආකාරයකින් ඒ පෞල් ජීවිතයට හානි කර වෙන දේ සිද්ධ වුණා. මොකක් හරි දේ සමහරට ඔබගේ ක්‍රියාකලාපයන්, ඔබගේ වචන හැසිරීම්, ඔබගේ හදිසි තීන්දුව තීරණ ගැනීම ඔය කුමන තත්ත්වයන් තුළ. හැබැයි ඒ තත්ත්වය ටික වෙනස් වෙලා ඔන්න ඒ දේ තුළ යම් කිසි ලංවීම. ඒකට හේතුවක් වෙන්න පුළුවන් අර දරුදරියන්ගේ ඈත්වීමත් එක්ක ඒ වේදනාව වෙන්නත් පුළුවන්. අර ඒකයි තිත්ත බෙහෙත් කිව්වේ. අන්න ඒ නිසා මේ හැමදේම එකට ගැළපීමක් තියෙනවා. මේවා මේ බොරු වෙන්නේ නැත්තේ ඒකයි. හැබැයි ගැළපීම තේරුම් ගන්න පුළුවන් අය ගොඩක් අඩුකමයි ගැටලුව තියෙන්නේ. අන්න ඒ නිසා මේ තත්ත්වයන් තුළ සිංහලක් මේ පෞල් ජීවිත තුළ යම් තාක් දුරට සහනයක් අත් වෙන කාල පරිච්ඡේදයක් බවට කියන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා මේ කාලේ දැඩිව ඇති කරන කාලයක් ඈ. ඒක නිසා මේ කාල සීමාව තුළ ඒ පැත්තේ ආකර්ෂණය උපරිම වැඩි වගේම හරි වේගවත් බැඳීම් ඇති කරගන්න. සිංහලග්න හිමියා මේ කාලේ අර දෙයක් යම් කිසි දෙයකට හිත ගියොත් ඒ දේ තමන්ගේ, කියන්නේ යම් කිසි අර ඒ දේත් එක්ක බැඳීම්. ඒක කියන අදහස් කරන්නේ මොකද්ද? තමන් යම් කිසි ආකාරයකින් විරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂණය වීම. අන්න ඒ දේ ඉක්මනින් ඒ තමන්ගේ කරගෙන, තමන්ගේ ආදරවන්තය ආදරවන්තිය කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ සැමියා බිරිඳ කරගන්න හරි ඉක්මන් මේ කාල සීමතුල. ඒ ඉක්මන්කාරීත්වය එතරම්ම යහපත් නොවුනත් සිංහලග්න හිමියන්ට ලොකු ගැටලුවක් වෙන. හැබැයි මම මේ කතා කරන්නේ නොවැම්බර් මාසේ අතහැරලා දෙසැම්බර් මාසේ වගේන් පස්සේ ඒ වගේ තීන්දුව තීරණයට ගියාට ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ටිකක් අර ඕනට වඩා ඉක්මන්කාරීත්වයෙන්ද අනිත් එක තමයි දැන් මේ අද හිත යන දේ නෙමෙයි හෙට හිත යන්නේ. ඒ වගේ පොඩ්ඩක් හිතත් වෙනස් වෙන සුළු නිසා, යම් කිසි දුයිකාරක නිසා ඔබ චූටක් අර ඒ වගේ දැන් විවාහය සම්බන්ධ තීන්දුව දෙන ගතිය හදිස්සෙන්න එපා. නැත්නම් පස්සේ අපරාධය කියලා හිතෙයි, අයියෝ කියලා හිතෙයි. ඒ නිසා මොකද මේලා මේ ෂණිකෙන් ඇති වෙන හැඟීම් එක්කනේ ඔය ගනුදෙනු කරන්න සිංහලග්න හිමිය. ඒ නිසා චුට්ටක් බුද්ධිමත් වෙන්න මේ බැඳීම් තුළ. හැබැයි මොන දේ වුණත් මේ කාලේ ඔබ තුළ ආකර්ෂණය නිර්මාණය වෙනවා. ඔබට යම් කිසි ආකාරයකින් අර සරලම මම කියන්නම්කෝ, අර කොළු භාෂාවේ ගිහිල්ලා කෙනෙක්ගෙන් ඇහැවුවොත් අර බෑ කියන සම්බාධාවය හරි අඩුයි, හා කියන සම්බන්ධතාව වැඩි. අන්න ඒ විදිහටයි මම මේ කියන්නේ. ඒක කාන්තපින දෙපාර්ශ්වයෙන් පොදුයි. කොන්දලෝ විතර නෙමෙයි, ගැරළොමෙකට උනත් ගිහිල්ලා අහන්න පුළුවන් කැමති කෙනාගේ. ටිකක් බෑ කියන සම්බන්ධතාව අඩුයි. ටිකක් කල්පනා කරලා බලලා කියන්නම් කියලා චුට්ට අගේ කරලා පස්සේ ගියයි. එහෙම හැර ඒ දේවල් තුර බිඳ වැටීම් අඩුයි. එහෙනම් ඔන්න ආදරේ ප්‍රකාශ කරගන්න බැරුව හිටියන මේකෙන් ආදරේ ප්‍රකාශ කරගන්න හොඳ කාලයක්. වගේම වැඩි හිටියන්ට, දෙමව්පියන්ට මේ ඔබේ ආදර සම්බන්ධතාව ගැන කියන්න බැරුව හිටියන් මෙන්න මේ කාලේ කියලා ඒ දේ තුළ වැඩි හිටියන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත, ආශිර්වාදයේ ගන්න පුළුවන් කාලයක්. වගේම ඔන්න විවාහයන් ප්‍රමාද වෙමින් හිටපොයර විවාහයන් තීන්දුව වෙන කාලයක්. වගේම විවාහයන් සැහැණ දොරට ස්ථීර වෙනවා, දින නියම වෙනවා. ඒ වැඩිහිටියන් මැදිහත්ලා ඒවට කටයුතු වෙන කාල පරිච්ඡේදතාව වෙන සිංහලග්න වෙන විශේෂ මේ தත්ය ලබන දෙසැම්බර් මාසයේ මැද භාගයේ ජනවාරි මුල් වෙද්දි ඒ විවාහයන් සඳහා ඒ නියමිත දින වෙන් කර ගැනීම, දෙමව්පියන්ගේ එකගතාවයට එළඹීම, අන්නේ වගේ සැලසුම් කිරීම, එන්න ඒ වගේ දේවල් බලාපොරොත්තු විය හැකි කාල දසාවක් තමයි මෙන්න මේ දින 134 තුළ. විශේෂයි අන්තිම දින 100. මේ විවාහ කටයුතු සඳහා ඒ දින 100 විශේෂයි. ඒ වගේම දැන් මේ විදේශගතලා ඉන්න අය දෙකක් මේක අහගෙන ඉන්න. ඇයි මේ අපි ගැන කියන්නේ? අපි ගැනත් කියනෝ කියලා මම දෙක කමෙන්ට්ස් දාලා තිනවා. මේ කියපු හැම කාරණාවක්ම විදේශගත වෙලා ඉන්නට බලපානවා. දැන් විදේශගත වෙලා ඉන්න මේ කියපු දේවල් ඔබ ලංකාවට විතර නෙමෙයි, මේ කියපු හැමෝටම පොදුවේ කියපු දේ. ඒ නිසා මේ කියපු හැම කාරණා මේ රැකිරක්ෂා, ව්‍යාපාර ගැන කියපු ඒ දේවල් ඔක්කොම හරි. අනිත් එක සමහරු කියන මේ ඇයි මේ ව්‍යාපාර ගැන කියන්නේ, ඇයි මේ රැකියා ගැන කියන්නේ, මේ ගොවියෝ ගැන කියන්නේ නැත්තේ? ඉතින් දෙයියන් හාමුදුරුවනේ මේ ගොවි තැන කියන්නේ රැකියාවක්, ඒක වටිනාම රැකියාවක්. ඒතකොට මේ ව්‍යාපාරය ඔබ කරන ව්‍යාපාරය. ඉතින් ඒ කියපු කාරණා ඒ විදිහට ආදේශ වෙනවා. ඇයි ඔබ මේ රැකියාවන්නේ මේ කරන්නේ මේ මොකක් හෝ එකක්? ඒකත් හේතුව ඔබම ඔබ විසින් පහතර දැලම් ගොවියා කියන්නේ කොතරම් ගෞරවනීය කෙනෙක්ද? ඉතින් ඒ කරන රැකියාව. ඒ නිසා ඒව තෝරා බේරගන්න මේ ව්‍යාපාර කිව්වත් රැකියාව කිව්වත් කුමන දේ තුළ මම මුලින්ම කියලා බලන්නේ මේ ඔබේ ජීවිකාව, ජීවත් වෙන්න ඔබ කරන දේ. ඉතින් ඒ නිසා ඒ රැකියාව ව්‍යාපාර කියන්නේ ඒ தත්ත්වයන්. අන්න ඒ නිසා
ඒ තත්ත්වයන් තුළ ඒ කියපු හැමදේම ඔබටත් වලංගුයි. ඒක හරියට තේරුම් ගන්න උත්සාහ කරන මොකද සමහරු තේරුම් නොගෙන අපරාධේ අර ඒක සමහර කර මටත් බැනලා කමෙන්ට් කරනවා. මට බැනන්න කමන්නේ නැහැ. ඒකදී මම ගණන් ගන්න නැහැ. මොකද හේතුව ඒ ඔබගේ තේරුම් ගැනීම සහ ඒක එක්කෙනාගේ මානසික මට්ටම කියලා මම ඒක අමතක කරනවා. නමුත් මේ දේ තුළ තියෙන ඒක. ඒ නිසා රැකියා ව්‍යාපාර කියන හැම දේ තුළම ඒ සියලු දේ අන්තර්ගතව ඔබ ගොවිතැන් කරත් ඔබ පතල් කර්මාන්ත කරත් ඔබ කුලී වැඩ කරත් හරි ගෞරවනීය රැකියාවල් ඒවා පහත් කරලා ඔබ හිතන්න එපා. ඒකයි ගැටලුව වෙලා තියෙන. ඒ නිසා ඒ හැම දෙයකම මේ බලපෑම ආදායම් තත්ත්වයන් ගැන ඒ හැම දෙය තුළ ලැබීම්. අන්න ඒ නිසා ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න සමා වෙන කාලය අරන් කිව්වේ සමහරු තේරුම් ගන්න වැරදි නිසා. ඒ වගේම මේ කාල සීමා තුළ මේ අධ්‍යාපන තත්ත්වයන් තුළත් සිංහල අග්නිමන්ට සුවිශේෂී මෙන්න අධ්‍යාපන කටයුතු තුළ ඔන්න කැපී පෙනෙන සාර්ථකත්වයක් යම් සියාකාරයකින් ඔබ බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණයක් ගන්න සමහර දැන් විභාග මේ ටිකේ තියෙනවා. ওই විභාගවල පෙනී සිටින අයටත් ඔන්න ඔබට ඒ හැකියාව පාදන එක ගොඩාක් දුර දෙසැම්බර් මාසයේ මුල් භාගයෙන් පස්සේ වෙන්නේ. හැබැයි ඒක ගැටලුවක් කරගන්න බෑ. 25 කියන්නේ ලොකු දුර නෙමෙයි. ඒතර ඒ දේ තුළ යම්තා දුර ක්‍රියාත්මක වීමක් තියෙනවා. හැබැයි ඔන්න විභාග තත්ත්වයන් තුළ ඔබ බලාපොරොත්තු වලට ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔබ සමහර යම් කිසි හැකියාව වලට වේවා නැත්නම් මොකක් හරි කටයුතු විදේශගත වෙන්න මොකක් හරි හේතුවකට ඔබ යනවා ඉන්ටර්විව් එකට සම්මුඛ පරීක්ෂණ යන්නේ. මේක නම් මගේ සුසුකම් මදි. මේ කියන පෝස්ට් එකට යන්න නම් තවරිය සුසුකම් ටිකක් තියෙන්න ඕන. හැබැයි මේ කොකටත් ගිහිල්ලා බලන්න කියලා යනවා. හිතා ගන්න බෑ. ඔබට ඒ සුසුකම් නැතත් ඒක අඩුපාඩුකම් තිබ්බත් එහෙනම් මේ සුසුකම් ටික මට ඉස්සරහට සපුරලා දෙන්න. අන්න ඔය කියලා රැකියාව කරන ගමෙන් ඒ ටික සුසුකම් ටික හදාගන්න කියලා ඔබට රැකියාව ලැබෙනවා. අන්න ඔය වගේ දේවල් වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා මේ අධ්‍යාපනික වශයෙන් ඔබ සුසුකම් සපුරාගෙන උපරිම උත්සාහගෙන තියෙන සුසුකම් ගැන ටිකක් අවතක්සේරුව හිතන්න එපා. ඒ දේ තුළ ඔන්න සුසුකම් සපුරා ගන්න ඒ තුළ ඔබට සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. එනිදා මේ කාලේ හොඳ කාලයක්. හැබැයි ඉතින් මේ වෘත්තිය අධ්‍යාපනය ලබන්නේ කියන්නේ තමන්ගේ රැකියා වෘත්තියක් උදෙසා ඉගෙන ගන්න. මොකද ඒ දේ තුළ ඔබට වටිනාකමක් ලැබෙන කාලය. ඒ වගේම ඔය පාසල්වල ඉගෙන ගන්න ළමයිනුත් මේ කාල සීමාව තුළ චුට්ටක් ඔබව කැපී පෙනෙනවා. දක්ෂතා තුළ ඔබේ දක්ෂතා කියන්නේ ඔබට ඔබවත් නොදැන තුරු සැඟුණු දක්ෂතා මේ වෙලාව ඉස්මතු වෙනවා. සමරක කලාව සම්බන්ධයෙන් කිසිම කවුරුත් දැන හිටින්නේ ඔබට එහෙම හැකියාව. නමුත් ඔන්න මේ කාලේ ඒවා උපනැන වෙනවා. ඒවා ඉදිරිපත් වීම තුළ ඔබගෙන අනිත් අය කතා වෙනවා පාසලෙන්. මේ වගේ දේවල් ක්‍රීඩාව සම්බන්ධ කුසලතා තුළ අධ්‍යාපනික කුසලතා තුළ පිළිබඳව යම් කිසි ආකාර ඔබගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ඔන්න මේ වගේ දේවල් එළියට එන කාලයක් හැංගිලා ඉන්න එපා. ඒවා එළි දක්වන්නේ මේ දේ තුළ ජයග්‍රහණ වගේම ඔබට ජනප්‍රියත්වයක් ලැබෙන කල දසාවක්. මේ වගේම විශ්වවිද්‍යාල වෘත්ති අධ්‍යාපනය ධාරණ ඉතා යහපත් කාලය. මොකද මේ කාලේ ඔබ ධර්ම අධ්‍යාපන කටයුතු ඔබට ඉදිරියට ගොඩාක් වැදගත් වෙනවා. ඔබට මේ දේවල් තුළ සතුරු වෙන්න පුළුවන් කාලය. අනේ මම මේ දේවල් මේ කාලේ ඉගෙන ගත්ත නිසානේ අද මම මේ තත්ත්වෙ ඉන්නේ කියලා අනාගතයේදී ඔබට සතුරු වෙන්න පුළුවන් තත්ත්වයට ඔබට යන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ කාලේ ඔය ඉගෙන ගන්න ඔය උපාධියක් කරන්න එහෙම නැත්නම් මොකක් හරි ඔබගේ රැකියාව උසස් වීමක් ඕරින් හොඳ රැකියාවට යන්න නිසා මොන හරි ඒ වගේ සම්බන්ධයෙන් ඩිග්‍රියක් කරන්න වගේම යම් කිසි ප්‍රායෝගික අධ්‍යාපනය යන්න බලාපොරොත්තු හිටියන ඔන්න ව්‍යාපාරයට උදෙසා වුණා. ඔන්න ඒ දේ යොමු වෙන්න මේ කාලේ හැකියාව ලැබෙනවා. වගේම විදේශ අධ්‍යාපනය ලබන බලාපොරොත්තු හිටියන ඔන්න විදේශ අධ්‍යාපන වරන් දිනා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ බලාපොරොත්තු අන්දමටම ඔබට ඒ දේ කරගන්න පුළුවන්. සමහරකට වීසා රිජෙක්ට් වෙයි කියලා හිතන් ගියේ ඒවට ඔන්න වීසා වදින කාලයක්. මොකද මේ කාල සීමා තුළ ඔබ ගැන අව탁සේරු කරාට ඔබට ඔබ ගැන ඊට වඩා ඉහළ 탁සේරුවකින් ප්‍රතිඵල ලැබෙන කාල දසකින් ඔබ අව탁සේරු කර තවත ඔබ ගැන යම් කිසි ආකාරයක මම කියන්නේ මේ ඕවර් කම්පිටන්ස් කියලා තනට උනටට ආත්ම අභිමාණයෙන් ඉන්නේ කියලා නෑ. තමන් ගැන විශ්වාසය තුළ කටයුතු කරලා ඔන්න තවත් ඔබට ලැබෙන ජයග්‍රහණ දෙගුණ තෙගුණ කරන ඒවා විජයග්‍රහණ බවට පත් කරගන්න උත්සාහ දරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරලා සෞඛ්‍ය මේ වශයෙන් ඔබ පැහැදිලිම කරගත යුතු කාරණාව තමයි ටිකක් මේ කාල පරිච්ඡේදයන් තුළ ඔය විශේෂයෙන්ම ලිංගික ගැටලු ඇතිමතු විය හැකි. ඒ ලිංගේන්ද්‍රයන් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්ව නැති විය හැකි. අසනීපකාරී තත්ත්ව නැති විය හැකි. එනිසා චුට්ටක් ඒ සම්බන්ධයෙන් ඔබ ටිකක් ප්‍රවේශමින් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදය නිසා පැහැදිලි ඇති මං කියන්න උත්සාහ දරන දේ අන්න ඒ තත්ත්වයන් තුළ ටිකක් ප්‍රවේශම්කාරී විය යුතුයි. නැත්තම් ගැටලුකාරී තත්ත්ව නැති වෙන ඉඩකට පවතිනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔය වෛරස් සම්බන්ධයෙන් ඒවා ශරීරගත වීම ටිකක් ඒවා උත්සන්න වීම ඒවා ටිකක් කාලයක් තුල ගිහිල්ලා ඒ අසනීප සුව කරගන්න ටිකක් කාලයක් ගත වීම වගේ දේවල් ඉතාමත්ම තද බල ලෙස බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. ඒක නිසාවෙම චොටක් තමන්ගේ ප්‍රතිශක්තිකරණය ගැන සෑහෙන දුරට සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදය. සිංහල අග්‍රහිමියෝ මේ කඩාවටන්න මේ කියන්නේ ඒ වගේ දේවල් ඇති නොවෙන්න වග බලන්න. දැන් ඔබට ඒ කියපු ගැටලු ඇති නොවෙන්න ඔබට ප්‍රවේශම් වෙන්න පුළුවන්. ඒක පැත්තකින් වෛරස් වගේ දේවල් ශරීරගත වෙනවනම් ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන විදිහට ඔබ මේ කාල ටිකක් හොඳට නිවැරදි වෙලාවට කාලා බීලා විශේෂයෙන් සිංහල කෙනෙක් සැලකිලිමත් වෙනවා. මේ වෙලාවට කන්නේ බොන්නේ නැහැ. ඊට පස්සේ අර ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් නැති වෙනවා. ඒක ගෑස්ට්‍රයිටිස් කියන පොඩි ලෙඩක් කියලා තියෙන ඉන්නව දරාගෙන. හැබැයි ඔය බඩවැල් තුවාල වෙලා ඊට පස්සේ
ඒ දේ තුළ ඔය රුධිරවා යම්කිසි ආකාරයෙන් ගැලීමක් සිදු වෙලා අන්න ඒවා දුර දිගයන් ඊටකට පවතිනවා. අන්න ඒ වගේ තත්ත්වයක් හොඳින් මතක තියාගන්න ඒක ලේසි නෑ. ඔබට පැහැදිලිව මම කියන්න උත්සාහ කරන්නේ ඔබ සුළුවෙන් තකලා ගණන් නොගෙන ඉන්න තැන් නිසා ටිකක් ඒවා දුර දිගයන් ඊට තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න, මේ වෙලාවේ නිවැරදිලට ආහාර පාන ගන්න, පෝෂ්‍යදායී ආහාර පාන ගන්න, ටිකක් මේ කාලේ ව්‍යායාම් කරන්න, ඔය ටිකක් කොලෙස්ටරෝල් තත්ත්වෙන් වගේ තියෙන අය විශේෂයෙන් මේ ඖෂධීය විදිහට ඒ ආහාර පාන අරගෙන ඒ ව්‍යායාම් කරලා ඒ දේවල් වළක්වා ගන්න උත්සාහ කරන්න. මොකද ඒවා ටිකක් අර ඒව සාමාන්‍ය රෝගී තත්ත්වයන් ටිකක් දුරද කියලා. දැන් කොලෙස්ටරෝල් නේ කියලා හිතාදාගෙන ඉන්නවා. හැබැයි ඒකකින් දා ගිහිල්ලා ඔය හදවතට මොළයට රුධිර නාලවල කොලෙස්ටරෝල් තද මේ වෙලාව හෘදය ආබාධ ඇති වෙන්න, ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න, අංශභාගී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණා එන්න පුළුවන්. අන්න ඒක නිසා මේක උදාහරණයක් කිව්වේ. නැත්තම් අර මං කිව්වා වගේ ගෑස්ට්‍රයිටිස් නේ කියලා ඉඳලා ඒ බඩවැල් තුවාලලා ඒ ලේ ගලලා ශරීරයේ හිමොග්ලොබින් අඩු වෙන්න, එහෙම නැත්තම් අර බඩවැල් සම්බන්ධ ආශ්‍රිතව ටිකක් දුරදිගෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණා දෙනවා. ඉතින් මේ ඔබව මේ අධෛර්යමත් කරනවත් වටන්නවත් නෙමෙයි, ඒවා ඇති නොකරගෙන ඉන්න. එහෙනම් ඒවට මුල් කාලෙම ප්‍රතිකාර කරන්න. එතකොට ඒ ප්‍රශ්න ඉවරයි. අන්න ඒ වගේ තත්ත්වයන් වලට යොමු වෙන්න විශේෂයෙන්ම වග බලාගෙන සිංහල ලග්න හිමියෝ. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ දින 134 ගෙවෙන්නේ. ඉතින් මම ඔබට විශේෂයි මේ දින 134 මේක තමයි ඔබට හොඳ අත්විවරම නිවැරදි හොඳ තැනක දාන තියෙන හොඳම වෙලාව. මේ අත්විවරම කියන්නේ ගියල් හදන අත්විවරම නෙමෙයි, ඔබේ ජීවිතයේ අත්විවරම. ඒක නිසා මේ දින 134 යහුසුලුව අර මං කියපු කාරණා එක පුළුවන් තරම් උපරිමයෙන් වැඩ කරන්න, ඉක්මනින් කාලය නාස්ති කරන්න නැතුව මේ දේ තුළ ඉදිරි වසර දෙකහමාරට තුන්ට මූණ දෙන්න පුළුවන් විදිහට හොඳ ස්ථාවරයක් ඔබට සකසා ගන්න හැකියාව පදිනවා. ඒක කරගත්තොත් ඔබ දිනු ඔබ වටන්නේ නැනම් ඔය කියන ඒ රාෂ්ට්‍රකර බැරි වෙනවා. ඒ නිසා අන්න ඒ තත්ත්වයන් තුළ මේ යන ගමනට බාධක ඇති වෙන්න, අසනීප වෙන්න පුළුවන්, වෙන වෙන බාධක වෙන්න පුළුවන්, මුල්ලෙම ගැටෙන්න පුළුවන්. ඒ එන ගැටලු නැති වෙන්න, නැති කරගන්න කරන්න දෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඒක සමහරකට කරන්න අමාරු වෙයි, විදේශගත ලයින්ට ගේ කියන ඒවා. හැබැයි මේ හරි ලේසි දේවල්, ලොකු වියදම් දෙන දේ මේ. ඒ කියන දේවල් ඔය කියන පන්නේ තැන්තන වලට යන්න ඒවට බැරි වෙන්න පුළුවන්, කමක් නැහැ. ඔබ මේ කියන දේ හොඳට හිතලා අරන් ඒ කියන දේවල් Taman ඔය ඉන්න කාමරේ හරි භාවනාවක් විදිහට හරි කරලා ඔබ ඉන්නේ හිතාගන්න මම ඉන්නේ බෝධියක් ගාව, මම ඉන්නේ පල්ලියේ, මං ඉන්නේ පන්සලේ, ඒ විදිහට හිතලා ඒ දේවල් කරන්න. මම මෙන්න බෝධියක් ගාව ඉඳන් ඒ කරනවා, ඒ කටයුතු කරනවා කියලා හිතින් හදාගෙන හරි ඒ හිත තුළ තියෙන සිතුවිල්ල විතරයි වැදගත්. මොකද හේතුව මේ ඉන්නේ හැමතැනම තියෙන මේ ශ්‍රී මහ බෝධින් වහන්සේ නෙමෙයිනේ බුදුහාමුදුරුවන් පිට දුන්න. එහෙනම් මේ ඔක්කොම සංකේතාත්මකයි, චෛත්‍ය සංකේතාත්මකයි. එහෙනම් ඒ සංකේතාත්මක බවෙන් මනස තුළ ගොඩනගා ගන්න ඒ ප්‍රමාණවත්. ඒක ඉතින් යන්න පුළුවන් අය යන්න. මොකද ඒ යෑම තුළ තියෙන යම්කිසි උත්තේජනයක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි යන්න බැරුවා කියලා ගැටලුවක් කරගන්නත් එපා. එන්න ඒක සා එන්නේ තත්ත්වයන් තුළ ඒ කටයුතු කරා යන්න. ඒ දෙවිවරුන්ට කරන්න තියෙන ඒ පිළියම් පිළිත් බාරහාර ඉන්න තැන ඉඳන් කරන්න ගෙසී ගැටුවන්නේ. මේ හැමදේම තියෙන හිතත් එක ගනුදෙනවා. ඒ ගනුදෙනුව දින්නොත් මේ කිසිම ඒ රාෂ්ට්‍රක මේ කිසිම අපලයක් ඔබට හානි කර වෙන්නේ 100%ක් සාරන්න. ඒ විද්‍යාත්මක ක්‍රමවේදය තමයි ಉಪಯೋಗ කර ගනිමින් මම ඔබට මේ පිළියම් පිළියෙත් කරන සමහර කේ මොනවාද ඒ විද්‍යාත්මක මේ දෙවියෝ ගැන කියන දේ වගේ නෑ. දෙවියෝ විද්‍යාත්මක වෙන තැන ගැන මම කලින් ඕනතරම් කතා කරලා දෙනවා. මොකද දෙවියෝ කියන්නේ අපේ මානසික ශක්තිය. ඒ මානසික ශක්තිය කියන්නේ විද්‍යාත්මක මානසික විද්‍යාත්මක ගොඩාක් දුරට ධනාත්මක බව ඕරයක පොසිටිව් වෙන තැන. අන්න ඒ දේ තුල අපිට සාර්ථක වෙන්න පුළුවන් තැන. ඒ නිසා අන්න දෙවියොත් විද්‍යාත්මකයි. ඒකයි එන්නේ. ඒක ගැන අපි වෙනම වැඩසටහනකින් කතා කරමු. ඉතින් එහෙනම් මේ පිළියම් පිළිවෙත් දැන් අපි කතා කරමු. මේ සිංහ ලග්න හිමියන්ට මේ සෙනසුරුගෙන් ලැබුණු මේ විශේෂ දින 134 තුළ ගොඩ යන්න අපි කතා කරමු එනං ඒ පිළියම් පිළිවෙත්. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහර ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ, කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි, අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන දේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමි ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියනත් ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමි යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ නැත්නම් කොඩයක් කියලා යන්න. නැත්නම් සමහරුන්ට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා
සමහරට කේන්ති අපි නෑ මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බැහැලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුනත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන් නම් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට පස්සේ මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් 7ක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පැන් කල තුනක තොණන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ 7ක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන් නේද? හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟි තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න සෙත්ක විසජ්ජයනය කරන්න පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන්. ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරා රාත්‍රියේ 12යි 5ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන දින තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රියේ 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රිය කියන්නේ ඉරිදා එළි වෙන ඉරිදා අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නෙ මේ දවස සූර්ය උදා වෙනකන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24 නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කල ක්‍රියාවක් කරපුවල මේකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණ අයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සේ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්තලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටළු මතු කරන්නේ.
ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා, ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා, ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. එතකොට ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි, ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන්න ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදේ නිවැරදිදේ ක්‍රියාත්මක වෙන්න, හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා, ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා, ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය වෙනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතේ එහෙම නැත්නම් ආගම දහම යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලේම යහපතනේ, යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙන. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ. තියෙනවා සිංහල බෙහෙත්තල විසල්වල. එනම් පැහැදිලිව ලියාගන්න කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් අර ලොකු භාජනේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳ කර වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානය පුළුවන් නම් මාසෙකට දෙපාරක්ක පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් තියෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනින්නේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුල ඔබේ ලස්සන දකින දකින්න ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දෙයක් නිසා ලස්සන වේදේ වේදගත. ඉතින් දැන් මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් යයි. හැකිනම් ගැටලු ලොකු නෑ. දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියට දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්තම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රීය වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත, සූරපිරිත, ඡන්දපිරිත, කන්දපිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රයක් කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුළ ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරාකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුළින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පවතිනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහවා කියන උත්සාහ දරන්න මේ දේ තුළ යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රය. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්තම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ.
මේ හැමදේ තුළම තියෙන ධනාත්මක භාව ඒකයි මේක තින වැදගත්කම. ඒවගේම කිතුුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්චිදැන් තුළ අනිවාර්ම සෙනසුරල දවසර රාත්‍රී 11:12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මක ගත කරන්න ඒදේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනි පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න, බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාග මුනිතුමාට භාරයක් වෙනවන ඇන මේ කාල ඉතා යහපත් ඔබගේ ඒතින් තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් කරයන්ද ඒවගේම අනිවාර්යෙන්ම වරද්දන්නතු සිකුරාද දවස්වලට දිව සපසද වන්දනාව සහ දිවහෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇතින ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම්වෙලේම මුලින්ම ඔය ශ්‍රී ගල්ලනේ යාඥාව සිහිගන්වන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්සක ඔබ විහිඳා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රාෂ්ට්‍රකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල්. මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ ඒකට දෙන ඖෂධ වර්ග ගන්න පහන් දැල්ලන්න යන්තාක් දොට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුල යන්න හැම දෙයකම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේවල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නෝ ඔබ නිවැරදි කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්ති මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන් ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැතේන්නේ ලොකු ප්‍රශ්නයක් ඇතෙන් තේ සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාෂ්ට්‍රක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාෂ්ට්‍රක ඉන්නේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා.